ජාතික ජන බලවේගයේ නායක නුදුරු අනාගතයේ දිනක ලංකාවේ මුල් පුරවැසියා ලෙස නියත ලෙස ලංකාවේ ඉතිහාසය වෙනස් කරන මගේ ආදරණීය සහෝදරයා අනුර කුමාර දිසානායක සහෝදරයාගේ මාසය හාන්තා දේශපාලන ඉතිහාසයේ නැවුම් හැරවුම සනිටුහන් කළ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරියගේ අවසරයි එවගේම වේදිකාවේ අසුන්ගෙන සිටින ජාතික ජන බලවේගයේ ජේෂ්ඨ සහෝදර අත්වැල නියෝජනය කරන නලින් හේවගේ සහෝදරයා ප්‍රමුඛ සියලුම සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි ඓතිහාසික ගාලු පුරවරයේ අසම සමකාන්තා ශක්තිය මිට මොලවාගෙන එක මිටට එක් වුණු ආදරණීය මව්වරුනි දියණිවරුනි සහෝදරියනි බිරින්දෑවරුනි සියලු කාන්තාවනි ඔබ සියලු දෙනාගේ අවසරයි 2024 මේ නියත බල පෙරලියක් සිදුවන වසරයි මතක තබා ගන්න ඒ 2024 නියත බල පෙරලියේ සාඩම්බරණීය ජයග්‍රහණයක සාඩම්බරණීය කොටස්කාරණියන් තමයි ඔබ අද මේ ගාලු පුරවරයට එකතු වෙලා ඉන්නේ අතුරු සිදුරු නැතුව ගැහණු කියන්නේ හරි අපූර්ව ජීවි කොට්ටාශයක් ඔවුන් දන්නවා කඳුළු අතරින් hina වෙන හැටි ඔවුන් දන්නවා කඳුළු අතරින් hina වෙමින් තවත් කඳුළු සලන ගැහණියකගේ කඳුළු පිසලන හැටි ගේ ගිනි පිටට නොදෙමින් පිටත ගිනි ගෙට නොගනිමින් ඒ දුක් ගින්දර මැදින් උනත් ජීවිත තනන ජීවිත දිනවන ජීවිත බිහි කරන ගොඩ නගන මේ මුළු රටේම කොඳුනාරටිය ගැහණුන් කියලා ගාල්ලේ ගැහණුන් අද මුළු ලෝකයටම පෙන්වලා තියෙනවා ඇත්තටම ආඩම්බරයි අපි ගැහණුන් වෙලා ඉපදුනේ සහෝදරියනි අපේ වරදකින් නෙමෙයි ඒ අපේ තේරීමක් නෙමෙයි ඒ අපි කළ වරදකට ලැබුණු දඬුවමකුත් නෙමෙයි ඒක තමයි සෝබාදහමේ කැමැත්ත හැබැයි අපි ගැහණුන් විදිහට මේ ලෝකයට බිහි වෙලා මේ ලෝකයට මිල කල නොහැකි කාර්යභාරයක් ඉටු කරනවා නමුත් නිදහසෙන් පස්සේ අද මේ ගෙවෙන මොහොත වෙනකන් ලංකාවේ ඉතිහාසයේ ධර්මම ආර්ථික විපාකයක වින්දිතයන් විදිහට අනුවේදනීය කොටස්කාරිනියන් විදිහට එහි අකාරුණිකම ප්‍රතිඵලවලට මුහුණ දෙන මේ ලංකාවේ හැම නිවසකම සියලුම වේදනාවන් සියලුම කම්පාවන් සියලුම අඳෝනාවන් නිහඬවම අකම්පිතවම දරා ගන්න උරුම වෙලා තියෙන පිරිස වෙන කවුරුත් නෙමෙයි ඒ ඔබ ඒ මම ඒ ගැහණු අපි අපේ ඉතිහාසයේ ගැහණු අපිට උගන්වපු පාඩමක් කියනවා ඒ තමයි ඉවසපන් ඉවසලා ඉවසලා බැරිම තැනත් ඉවසපන් කියලා අපේ ඉතිහාසය අපේ සමාජය අපේ දේශපාලනය ගැහණු අපිට කියා දුන් ඒ පාඩම නිමා කරන දේශපාලනයේ නව යුගය නව පෙරළිය තමයි මේ මාලිමාවේ වැඩබිම ආරම්භ කරලා තියෙන්නේ සහෝදරියනි ඇත්තටම දේශපාලනය කියන මාතෘකාවේදී ගැහණුන් ඇයි මේ තරම් නිද්‍රාශීලී දෙසැම්බර් 30 වෙනිදා අපි මාතරින් ආරම්භ කරපු කාන්තා දේශපාලන ගමන් වගේ දිශාව නිවැරදි කියලා අද ගාල්ලේ ගැහණුනුත් ඔප්පු කරලා තියෙනවා ඇත්තටම දේශපාලනය කියන මාතෘකාවේදී ගැහණුවයි මේ තරම් නිදා සිටියේ කියන ප්‍රශ්නයට උත්තරය දැන් අපිට ලැබෙමින් තියෙනවා මේ රටේ පාලකයන් උත්තර හොයන්න ඕන ප්‍රශ්නයක් නමුත් කවදාවත් උත්තර හෙව්වේ නැහැ අන්ර සහෝදරයා ඒ ප්‍රශ්නයට අපේ රටේ පාලකයෝ උත්තර දුන්නා නම් අපේ රටේ ඉතිහාසය අද මේ විදිහට අඳුරු යුගයක් ලෙස ඉතිහාස කතාවට එක් වෙන්නේ නැහැ ඒක විශ්වාසයි එහෙනම් ගැහණු හැමෝම එකතු වෙලා මේ රටේ ඉතිහාස කතාව මීට වඩා වෙනස්ම පරිච්ඡේදයක් විදිහට ලියනවා මට හිතෙන විදිහට දේශපාලනයත් කාන්තාවත් කියන මේ මාතෘකා දෙක කවදාවත් එකිනෙකට පාස්සන්න බැරි එකිනෙකට වෙනස් වියුක්ත මාතෘකාවන් දෙකක් විදිහට අපේ සමාජය අපේ දේශපාලනය සමාජගත කරලා ඉවරයි දේශපාලනයත් පිරිමින්ට විතරයි ගැහණුන්ට නෙමෙයි ගැහණු ඉන්නේ දරුවන් වදන්න දරුවන් හදන්න පවුල රකින්න විතරයි කියලා සමාජගත කරපු දුර්මතය තමයි දේශපාලනයේදී ගැහණුන් නිද්‍රාශීලී වෙන්න පළවෙනිම හේතුව විදිහට මම දකින්නේ
නමුත් ඒ වැරදි සහෝදරිය දේශපාලනය මව් උරුමෙන් පිය උරුමෙන් පරම්පරාවෙන් අරගෙන එන්න අවශ්‍යයි යම් කාන්තාවක් දේශපාලනයට එනවා නම් සමාජයේ ඇගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගන්නවා ඔබ දේශපාලනයට ආවේ කුමන දේශපාලන හයියක් අතේ තියාගෙනද කියලා මම හිතනවා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි නිසාත් ගැහැණුන් දේශපාලනය කියන මාතෘකාවේදී නිද්‍රාශීලී වෙනවා නමුත් මතක තබා ගන්න සහෝදරියනි ඔබ මේ එක මිටට එකතු වෙලා අත් අල්ලගෙන ඉන්නේ මව් උරුමෙන් පිය උරුමෙන් පරම්පරාවෙන් දේශපාලනය කරපු ගැහැණුන්ගේ යුගය අවසන් කරන්න ඔබට යුක්තිය කඩ වෙන තැනකදී අයුක්තියට එරෙහිව නැගී සිටින්න පුළුවන් නම් නීතිය කඩ කරන තැනකදී පිරිමින් දහහක් ඉදිරියේ වුණත් නීතිගරුක ගැහැණියක් විදිහට නැගිටින්න පුළුවන් නම් සමාජ අසාධාරණයක් දකිද්දී කට පියාගෙන අන්දයන් ගොළුවන් බිහිරන්සේ ඉන්නේ නැතුව පිරිමින් දහහක් එක්ක ඔට්ටු වෙලා හරි නීතිය රකින්න නැගිටින්න පුළුවන් නම් දේශපාලනය කරන්න තව ගැහැණියකට වෙන මොන හයියක්ද අවශ්‍ය සහෝදරියනි වෙන හයියක් අවශ්‍ය නැහැ ඒ නිසා සමාජයේ මුල් බැසගත් මේ මතය කතරම් අධ්‍යාපන සුදුසුකම් තිබුණත් කතරම් වෘත්තීය සුදුසුකම් තිබුණත් දේශපාලනය කියන මහ පොළවේ පැලවෙන්න නම් පවුලෙන් යම් දේශපාලන හයියක් ඔබට අවශ්‍යයි කියලා ගැහැණියගේ ඔළුවලට පුරවපු මේ මිත්‍යාව අපි පරාජය කළ යුතුයි සහෝදරියනි ඒ පරාජය කළ හැකි ශක්තිමත් ගෞරවනීය වැඩබිම තියෙන්නේ මේ මාලිමාවේ විතරයි ඒ වගේම දේශපාලනය කරන්න කාන්තාවන් එනකොට කාන්තාවට දේශපාලන බිමේදී එල්ලවෙන කායික වාචික මානසික පීඩාවන් නිඳාවන් කාන්තාවන් දේශපාලනයට පිවිසෙන්න ප්‍රධාන වශයෙන්ම පසුබාන තව හේතුවක් විදිහට අපි දකිනවා හරිනි සහෝදරිය ඉතිහාසයේ මතක නම් එක්තරා ප්‍රසිද්ධ දේශපාලන නායකයෙක්ගේ ඝාතනයෙන් පස්සේ ඒ වැන්දඹු කාන්තාව දේශපාලන නායිකාවක් විදිහට කරලියට එන අවස්ථාවේදී මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් වල හිටපු දේශපාලන නායකයන් මේ වගේ දෙනෝ දහහක් සෙනග ඉදිරියේ ඒ කාන්තාවට නිඳාවන් එල්ල කරා මෙයා පාර්ලිමේන්තුව આવොත් මෙයාට බබ්බු හම්බ වෙයි මෙයා පාර්ලිමේන්තුව આવොත් හැම මාසයකටම වතාවක් පාර්ලිමේන්තුවේ පුටුව හොදන්න වෙයි කියලා සහෝදරියනි පපුවට තට්ටු කරලා අහලා බලන්න මේ අවලාද නගන්නේ ඒ නායිකාවට නෙමෙයි මේ අවලාදේ පසුපස ඉන්නේ මේ රටේ සියලුම කාන්තාවන් එහෙ උනින්දාවන් ගැරහීම් කරපු පාලකයන් යටතේ තමයි අවුරුදු 75ක් ගැහැණු අපි පාලනය වුණේ එහෙම පාලකයන් යටතේ ගැහැණු අපිට අපේ ප්‍රශ්න ගැන කතා කරන ආණ්ඩුවක් ගැහැණු අපිට අපේ ප්‍රශ්න වලට උත්තර දෙන පාලනයක් ගැන අපිට විශ්වාසයක් තිබුණේ නැහැ නමුත් ගැහැණු අපි ඉවසගෙන හිටියා මොකද ඉවසලා ඉවසලා බැරිම තැනක් ඉවසන්න කියලායි අපේ සමාජය අපිට ඉගැන්වුවේ. නමුත් අපිට අවශ්‍යයි පදනම් විරහිත චෝදනාවන්ට වුණත් කොන්ද කෙලින් තියාගෙන මුහුණ දෙන්නට තරම් ශක්තියක් තියෙන ගැහණු ටිකක්. එහෙම ගැහණු ටිකක් තමයි මේ මාලිමාවේ එක මිටට අත්වැල් බැඳගෙන ඉන්නේ ඔබව දැකීමම ඇත්තෙන්ම පිනක් විදිහට අපි විශ්වාස කරනවා. එහෙම ගැහැණුන්ට ගෞරවණීයව සලකන ආරක්ෂිත ගෞරවණීය දේශපාලන පරිසරයක් වටපිටාවක් නිර්මාණය වෙනවා නම් විශ්වාස කරන්න ඒ මාලිමාවේ වැඩබිමක පමණයි සංඛ්‍යාත්මකව ගත්තහම 152ක් පිරිමින් අභිභවා ගැහැණු ඉන්න රටක ඡන්දදායකයන්ගෙන් 156ක් සංඛ්‍යාත්මකව පිරිමින් අභිභවා කාන්තාවන් ඉන්න රටක රටේ දේශපාලන තීන්දුව తీරන ගන්නා කිසිදු තැනක රටේ රාජ්‍ය ප්‍රතිපත්ති මූලධර්ම සම්පාදනය කරන වැදගත් කිසිදු අවස්ථාවක ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් නැති නිසාම ගැහැණු අපි අසරණ වුණු වාර අනන්තයි ගැහැණු අපි අපේ ප්‍රශ්න ගැන කතා කරන්න පාරට ආවහම ජල ප්‍රහාර එල්ල කරලා ගැහැණුන්ගේ හඬ නවත්තන්න තරම් නිවට පාර්ලිමේන්තුවක් තිබුණා නම් ලෝකයේ ඒ අපේ රටේ පාර්ලිමේන්තුව විතරයි සහෝදරයනි නමුත් පහර පිට පහරාවත් ගෑනු අපි එදා පාර්ලිමේන්තු වටරවුමේ නැවතුනේ නෑ ඒ තමයි ගැහැණුන්ගේ හයිය
නමුත් ලෝකයේ අනෙකුත් රටවල් එක්ක සංසන්දනය කරනකොට අපි ඉන්නේ ඉතාම ප්‍රාථමික දේශපාලන පරිසරයක කියලා අපිට පෙනෙන්නට පටන් ගන්නවා. ස්වාමි පුරුෂයා මැරුණාම දින්නට ඒ වැන්දබුව ඇද දමන සති පූජාව තියෙන ඉන්දියාවේ පවා පාර්ලිමේන්තුවේ 10.1 දශම ගණනක් කාන්තා නියෝජනයක් සහිතයි. ඉතාම දැඩි ආගමික නීති රීති සහිත බංගලාදේශය පාකිස්තානය වගේ රටවල් වලත් පාර්ලිමේන්තුවේ නීති සකස් කරන තැන්වල කාන්තාවන් 20%ක් ඉක්ම වූ ප්‍රමාණයක් ඉන්නවා. ලෝකයේ වැඩිම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුව තියෙන රුවන්ඩාවේ ඒ 60% ඉක්මවා තිබෙනවා. අපේ රටට සාපේක්ෂව ඒ රටේ කාන්තාවන් ඉලක්ක කරගත් අපරාධ සංඛ්‍යාව අඩුයි සහෝදරියනි. ඒක තමයි පුදුමය. නිකරගුවාව කියුබාව වගේ රටවල් වල පිරිමින් අභිභවා ගිය කාන්තාවන් සහිත පාර්ලිමේන්තු ක්‍රියාත්මක වෙනවා. නමුත් ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයේ 5.3%. ගැහණු අපේ ප්‍රශ්න ගැන කතා කරන්න අපේ හරිනි සහෝදරිය ඇරුණාම කවුද පාර්ලිමේන්තුවේ ඉන්න කාන්තා නියෝජිතයන් ගැහණු අපි ගැන කතා කරන. ගැහණු අපේ ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන් වැඩබිමක් අපි නිර්මාණය කරන්න අවශ්‍යයි. ඒ නිර්මාණය කරන වැඩබිම ඇතුලේ යුක්තිගරුක සමාජයක් වෙනුවෙන් නීතිගරුක සමාජයක් වෙනුවෙන් ගැහණියට ගරුත්වයෙන් සලකන අභිමාණයෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන මාලිමාවේ දොරටු සියලු ගැහණුනි ඔබ වෙනුවෙන් විවෘත කරලා තියෙනවා. ඒ නිසා එක මිටට එක් වෙන්න ඔබ සියලු දෙනාටම අපි ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මට මුහුණු පොතේ දුටු කවියක් මතක් වෙනවා. ඒ කවියෙන් මම මගේ කතාව අවසන් කරන්න කල්පනා කළා. කඳුළු එන විට නොහඬා ඉන්නට දිරිය තිබුණා නම් සිතේ පහර පිට සැඩ පහර ආවත් වැටෙන්නේ ඒ ජීවිතේ අපට යා යුතු සොඳුරු පෙත් මග ලියා නැත ඔය පොතපතේ අපිම මගතොට සොයාගෙන ගොස් වැරදුනක් කම්පා නැතේ අතීතයේ දෙස බලන්න ඔබ දේශපාලන ඉතිහාසයේ තුල කතිරයක් ගසා යම් වරදක් කර තිබුණා නම් ඒ වරද නිවැරදි කරගන්න යුගය තමයි මේ උදා වෙලා තිබෙන්නේ. ඒ නිසා 2024 නිවැරදි ගමනක් යන්න සියලු කාන්තාවනි මාලිමාවෙන් පාර අහගන්න මාලිමාවේ සතර දිසාවේ සතර දොරටු ඔබ වෙනුවෙන් විවෘත කරලා අවසానයි සියලු ගැහණුනි විශ්වාසයෙන් එකතු වෙන්න ගැහණියකට ගෞරවයෙන් සලකන ගැහණුන් කෙරසන සමාජය අවසන් කරන මේ නැවුම් ගමන් මගේ කොටස්කරුවන් වන්න සියලු ගැහණුන්ට ගෞරවයෙන් ආරාධනා කරමින් මගේ කතාව මම අවසන් කරනවා. ගැහණුන්ගේ ශක්තියට ජය වේවා. මාලිමාවට ජය වේවා.